දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග ඇදහැළුණු අධික වර්ෂාපතනයෙන් පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යට වී තිබෙනවා. වටවල පොලිස් වසමේ හයිඩ්‍රි ප්‍රදේශයට ඇති වූ ගං වතුරෙන් නිවාස 22ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. එම නිවාසවල පදිංචිව සිටි පවුල් 25කට අයත් පුද්ගලින් 80ක් පමණ මේ වන විට අවතෙන් වී තිබෙනවා. මධ්‍යම කඳුකරී බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් අකණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දුරුටු දෙකක් තවදුරටත් විවෘතව පවතිනවා. ජලාශ වේලේ සෙසු වාන්දුරුටු සංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් විමසිල්ලෙන් පසු විය යුතු බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. අධික වර්ෂාපතනයත් සමග මවුසා කෙලේ ජලාශය පිටාර මට්ටමට අඩි 5කට ආසන්න වී තිබෙනවා. එමෙන්ම සෙන්ට් ක්ලෙයාර් සහ ඩෙවොන් දියලිවල ජලධාර තාවේද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගිනිගත් හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී තිබෙනවා. පවතින වර්ෂාපතනයත් සමග පස්කඳු සහ ගස් කඩා වැටීමේ දැඩි අවධානමක් ඇති බැවින් හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය අවධානම් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. මෙතර වටවල රොසල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. එම අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිටි අතර පස්කන්ද කඩා වැටීමෙන් නිවසට දැඩි ලෙස හානි සිදුව තිබුණා. මෙතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිර්තික මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමත් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල දිවයිනේ නිර්තික කොටසෙත් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.